සද ඔබෙක් වන්නේ අයිටයෙන් සව සහයිතිය ප්‍රධාන සිංහල පුවත්විකාශයත් සම්ගි. මම ශ්‍රීහානාරය සිංහ. මම මඳනිකා කරපුටුගල අදත් මුලින් මවදධනය පුවත් සිරස් තැලවෙත දේශීපුුවත් ඔබ විත කෙනෙීමේ අනු ක්‍රහකතා එකක්වය ඔබේ ජීවිත කතාව වෙනස් කරන ලිට්‍රෝගස්. ශ්‍රී ලංකා අගමැති හා ඉන්දිය රාජ්‍යතාන්ත්‍රකයන් අතර සාකච්ඡා නමයි ලකුණයි ගැන හරි තීරණයක් ගන්න එජාප කෘ්‍ර අත්හාය හෙට රැස්වෙයි බූහාන් සිට පැමිණි සිසුන් සුවෙන් පස්කු ප්‍රහාරය ගැන ලෙඩන්දේ සිටම සාක්ෂිකරයෙකුගෙන් විශේෂව හෙළිතරවක්. යහපාලන සුකෝපබෝගී රථචෝදනා බොරු නම් ඔප්පු කරන්න දැන් එකනකා ඇවිල්ලා කියන්න මේවාහනය ම පාවිච්චරෙන් නත් නම් පොහෙදවාහනය තිබෙන්න්නේ කියලා. සයාරායනු දැක බ්‍රතානය සීරුවෙන්. එම හමුවේද දීවිපාශික කනු රසක් සාකච්ඡා කරනු බවයි වාර්තා වන්නේ. අග්‍රාමාතවරයා ඇතුළ දූත පිරිිස කාශී විශ්වනාත්පුතු පිමේද සංචාරයක නිරත වුණා ශ්‍රලංකා දූත පිරිස පිළිගැනීම සඳ උත්තර් ප්‍රදේශීල්ලාල් මහතුර ශ්‍රී ජාතින්තර ගොත්තුට පලේ විශේෂ පිැනීමේ උත්සවයක් ද සංවිධාන කරතිබුණා. අග්‍රාමාතවරයා හා දූත පිරිස සාරානාාතිී අද පස්වරවේ සංචාරයකිරීමට නියවිතයි. ফghanනිस्ستانन முදા մյն յի હա, ադපી Goոठա राजપක්क्ष મැ තුմ hamنا. ෆghanනිස්ානය මුදල් අමාතවරයාේදනවල ශ්‍රීලංකාවේ සංචායක නිර්තව සිටිනවා. ෆghanනිස්තාානු ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකයාද වන අෆghanනිස්ථාන මුදල් අමාත්‍ය හුමයින් කොයින්නිමහතා ජනාධිපති ගෝටාපිේ රජපක්ෂමැතුම හමූුණේ ජනාධිපති නිලනිවසේතිී. දෙරට අතර දීපාශික සභර්තා වර්තරය සහ කලාපියන් සබර්තා පිළිබඳවදමදී අදහ සෝමාරු කරෙගත්තා ශ්‍රීලංකාවේ අෆghanනිස්ථානතා නාපති. ු යිදරි මහතාද මෙ මවස්ථාවට සහපාකෙ වනා එක්සත් ජාතික පක්ෂ කෘතිාධිකාරී මන්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී හෙට පැවැත්වෙනවා. මැතිවරණය වෙන්වෙන් පිහිටවන සඳානය සම්බන්ධ තිරණත්මක තීටන රැසක් හෙට දිනේ ගැනීමට නියමිත බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ක් ජති පපක්ෂනායක නනිල් වික්‍රමසිහ හතාගේ ප්‍රධානත්වෙන් කෘති්‍යධිකාරි බණඩලය හැ දිනේද රැත්වීමට නීමමතයි. ඉදිරි මහමැතිවරනේ සහ ගොඩ නගනක් ාතිකපක්ෂ ප්‍රම සන්ධානයේ මහලයකම් තනතුර සම්බන්ධයෙන් මෙහිදී එකතාවට පැමිණීමට නමත බවයි පක්ෂ අරංචමාර්ක සඳහන් කරන්නේ. එමෙන්ම එම සන්ධහනේ නම සහ ලකුණ සම්බන්ධයෙන්ද මෙහිදී අවසන් තීරණයකට එල් බෙන ඇති. සුදිය තිස්වනදා එක්සල් ජාතික පක්ෂ කෘතිාදිකාරි ම්ඩලේ රැස්ුවද. විපක්ෂනායක සිත් ප්‍රමදා සමහතා ඇතුළු විෂ දෙෙකු ඊට එක්වසිටේ නැ පක්ෂනායිකත්වේ වෙනස්වියුතු බවට විධ මත පලවන පසුමිකයි, හෙට දිනේ කෘති්‍යාදිකාරි ම්ඩලේ ැවීමට නීමමිතු වතිමෙන්න්නන්නේ ෙේ වෙතත් කෘතිාධිකාරි මණ්ඩේ හට න කුමන තීරයක් ගත්තද, සඳදාන නායකත්වය සහ මහලේකම්දරේ කිසිදු වෙනක්සිදු නොවන බව පර්ලිමේතු න්ත්‍ර අශෝ අ අපේ සිංගමහතා පවසනවා. හ ද කුති න ැ තු ක්න්න. ම දන් එනෑ අසෝක පබේසිංහ මන්ත්‍රීතුමා අමකක්්දයා එතනින් අදස් කළේ කියන එක. නමුත් අපි දන්නවා පෞ්ගේදා කෘත්්‍යආධකාරි මණ්ඩලේ සජිත්‍රේ දදාසමැත්තුමාගේ නායකත්තේ යටතේ සන්ධානය ගොඩනගන්නහා ූට ඉදිරියට වැඩරගෙන යන්න කියන එක. ඒක මතිකව ඒ අනුමත කල තිබෙන්නේ. පික්ත් ජාතික පක්ෂය අපිත් එක් වැඩකරපු. සහෝදර දේශපාලන පක්ෂයි එකතු වෙලා මේ මැතිවරණයට යන්න ඕනේ යම් යම් කරුණුකාරණ පිළිබඳව ඒ විධ ම තියනවා එෙම තමයි පවල්ල පොඩි පශ්ය කෙනවා. තුරට ර්කසිද ොකරසාකච්චාර ගැටල්ු වලල්ට විසුම් ලබාගත යුතු බයි පක්ෂනායක සජිත්‍රමදා සමතා ප්‍රකාශ කරන්නේ. තව දුරට තර්ක විතාර්ක කර කර ඉදිරි ගමනක් අපිට නැහැ. සීලූ ප්‍රශ්න සියලු කරුණු කාරණා විසලාගෙන්. නව සදහනයක් තුලින් අපි ඉදිරියට යගන්න. අවසාන මුොහොතේ ලැබුණු අපේක්ෂකත්වය තුළ. අපේ මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්පක කිරීමේදී ගැටඩු රැසකට මුහුණ දෙන්න සිත. ඒ අසා ධහරණය අපි පාර්මේන්තු මන්ත්‍රී තුමන්ලාට සිදු කරන්නට මොදල. එනි සබි බලාපොරොත්තුව වෙනවා. එක් සිිත්‍ර එක්සත්ව සමගියෙන් අපේ ඉදිරි ගමන ක්‍රියාත කර. තම තමන් ඇතුළි තියාගෙන ප්‍රශ්නය ඇතුි බිඳගන්න දඟල් නොමිස එක්සත් ජාතික පක්ෂ තමයි හන්දි ගානය ගිහිල්ලා රෙදිියපුල්ලන්. තමුන්ගේම පක්ෂයට ගරහන්නේ අපේම එමන්ත්‍රීවරු. ති ඒක බිය යුතු නෑ එක්සත් ජාතික පක්ෂයේ පෘ්‍යාධීකාරී මණන්ලේට ප්‍රශේසන්න බාරධ නෝගල ගැන්නේ කෝදරතේ හත් පත්තේ ත් ුට්ටකුත්තෝ ඕක බරෙන්නේ ඇයි ෘති්‍යාධි කාරි මන්ලේ බහුතරය පත්කරන පක්ෂණනායගයා පක්ෂණනාගේ පත්ක ්‍රෘති්‍යා කාර මන්ඩල ල්ලික සි කන කරසිරන බෑ එක්ස ජාති පක්ෂයට දැන් පක්ෂක් නැ එකකට එක්සත් කමක් ඇත්තව නෑ එක් ා පක්ෂේ දැ. අනිත්සාාවද සංකාරයගල බෝඩ්ට ගහන්න ශිද්දවෙන්නේ ලකම්ලා ගොඩයි නායක වෝ ගොඩයි හෙම්බලුවම අවසානය ඔය පක්ෂ නාක රජ්‍රාාවණයක ඉදන්නත්නෑ. උපාධ දහරින් සඳහා රාජයේ වැැකයා ලබාදීමේ වැඩ පිළිවෙලයාකතේ අයතුම්කරුවන්ගේ වයස්සීමාව අවුරුදු හතලිස් පහ දක්වා ඉහල නංවා තිබෙනවා. මින් පෙර වයස්සීමාව පැවතියේ අවුරුදු තිස් පහක්ක ලෙසයි. ීන කරෝණාවවෛරෙසයෙන් මිය ගිය පුද්ගලයන්ගේසං කෑව අටසිය දහතුන ඉක්මවා තිබෙනවා. කොරණවරසේ පුදගලින් තිසතරදහ සයිසයකට වැඩි පිරිසකට ආසාධනය වී තිබෙනවා. ඉන් අත විශාල පිරිසක් අයත්න්නේ චීනීටයි. කරුණ අවරසේ වැඩි වශයෙන්ම පැතරගේ හොබේ ප්‍රන්තයේ පාසල් ලබන මස පළ මූුණදාාතෙක් වසල් ඇැබීමට රජ්‍ය තීරණය කරතිබෙනවා. චීනයන් පැමණෙන සෑම පුද්ගලයකුම දවස්දාාහත්‍රයක නිරෝධායන කාලයකට යටත් කිරීමට හොන්කොන් පරිපාලනය තීරණය කළ. ොකො හහි කරෝණා වෛරසය ආසාධනය වූ පුදගලින් සිහාය දෙෙනකු හමුුවී තිබෙනවා වෛරසේ සම්බධයෙන් පැතරයන ව්‍යාජපුුවත් හේතුවෙන් එය පාලනය කිරම අපහසුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධනය සඳහන් කරන්නේ මැලේසියවද චීනයෙන් පැමිණෙන පුද්ගලන්ට සිය රටට ඇතුළුවීම වලක්වමින් පනවාතිභූනීතිය තවදුරටත් පුළුල් කරති වෙනවා හෝබේ ප්‍රාන්තිම හජන රැස්වම් සදාහ ප්‍රියත්මකතහනම හේතුවෙන් එහි නගර දහක පමණ වැසියන්ිලියන විස්සකට පමණ බලපෑ මෙල්ල වඩා. ඒ ට රිසේ රටවල් විසිපහකට ්‍යප්වී ඇති බවයි විස්මාධ්‍යය සහන් කරන්නේ. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ ජපානයේ තායිලන්තය ඇමෙරිකාවල් කැනඩාවවාහා. ප්‍රංශියාදී ටවලටයි වූහන් ප්‍රන්තේ සංචාරය කර මෙම රටවලට ආපසු පැමිණි පුද්ගලන්ගෙන් වෛරසය ්‍යා්තවීතිබෙනවා. ජපාන මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ නවකාවක සිටි පුද්ගලීන් තුන්දහා සත්සයක් අතුරින් හැට එක් දෙනෙකුට ද වෛරසය ආසාධනය වීතිබූ බවට හැලිබුනා. කෙසේ වෙතත් මේ වනතෙක් චීනයෙන් බැහැව කොරන අරණ වාර්තාවී ඇතේ දෙකක් පමණයි. ඒ හොන්කොන් සහ පිලිපීනයේ. ඔවුන් දෙදනාම වූහන් සිට හොකොන් හා පිලිපීනේ පමි බව සහන් කොරන වර. ප්‍රධාන වශයෙන් ශසනු පද්ධතියට බලපෑම් එල්ලවන බව වෛද්‍ය විශෂක්නීින් පෙන්වා දෙෙනවා. සත් සහම ස්රෝගවෙෙල්ට වඩා වැඩි බලපෑමක් එමගින් ශසනු පද්ධතියට එල්ලවී ඇති බවයි හෙලවී ඇත්තේ. කරෝුණා ෛරසිෙන් මියගේ පුද්ගලීන්ගේ සංඛ්‍යාව, සස් රෝගෙන් මියගිය සංඛ්‍යාවට වඩා ඉහළගොස්ඇති බවයි විදිස්මාධ්‍ය සඳහන් කරන්නේ. පවිදේශයන් හි සිට මෙරට පැමණි පුද්ගලීන් එක්දහස් හයිසකට අධික පිරිසක් කොරෝණ වෛරසේට අදාළව අධීක්ෂණය කරෙන බව ප්‍රධාන වසංගත රෝග විද්‍යඥ විශේෂඥ වෛද සුදත් සමරවීර මහතා පවසනවා. මේ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකෙන් සංචාගකින් රැකයා සඳදා පැමිණි විදේශකයෙන්. එදදාස් හයසිකට අධික ප්‍රමාණ රටපුරාම මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්තොරුන් හරහා විමක්ෂණය කරමින් පසු ප්‍රම් කරමින් තිබෙනවා. චීනී වහන් අගරේ සිට මෙමරට පැමිණි සිසුන් තිස්තුන් දෙනා මේවන වෙට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද විශේෂඥ වද්‍ය සුදත් සමර්වීර මහතා කියා සිටියා. වහන් ප්‍රදේශයේ සිට ලංකාවට පැමිණ ලංකාවේ ිසුන් සහ දව ස්. තුන් දෙෙන දියතලාව හමුදක් අඳුරේ නිරෝධායනය කටයුතුවලට යෙදිලතියෙනවා. ඔන්ද සතියක් ඒ ගතකලා ඔන්ගින් කිසිම කෙනෙකුට රෝගී තත්ත්වය පිළිබඳව කිසිම සාධකයක් මේ දක්වා හමුවෙලා නැ. ඔන් සියලුම් දෙනාමි තමසුවෙන් පසුවෙනවා. නවකෝකනා වබෛරසය නිසා ආසාධිත රෝගින් ලංකාවේ වාර්තාව වෙලා තියනෙ මේ දක්වාම එ රෝගෙක් පමණ ඒ චීන ජාතික සංචර්කාන්තාව. ඇදැන් සුවෙන් අංගොඩ ජාතික වුණ රෝහලේ පසුවෙනවා නමුත් ඇව නිශ්චිතවම. හලින් දහරණ දෙනයක් අපි මේදක්වා තිරණය කරලනෑ අපි තමත් ඇය. අපේ වෛද්‍යවකන්ගේ විමක්ෂණයටටතේ පසුවනවා. ංගොඩ ජාක වන රෝහල්ටත් තවත් හඳනාගත් අනෙක් රහල්වලටත් නව කොරන වෛරස රෝගය ආසාධනවී ඇතයි සැකකරන රෝගන්. මේදක්වා එකසිය හැත්ත දෙකක් පමණ ඇතුල්වෙලා තියනවා. එයින් බොහෝ දෙනෙක් එම රෝගයේ නැතිබවට තහවුරගෙන රෝහලින් පිටවී ගොස්සේ දෙෙනවා. අද උදේවන විට එම රෝහල්වල එසේ සැකරන රෝගින් පහලොස් දෙනෙක් නැවති පරීක්ෂණසාප්‍රතිකාවලට යොමිවිස්ටයනවා ඔුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල පමණි හම රෝහලිම් පිට කරන්නත් ය කිසිවිදකගේ රෝග තවරුනොත් ඒේසඳහා. ිකටතුකරන්න පුළුවන් වෙනවා මහමැතිවරණ පවත්වන්නේ නියමිත කාලයට බව අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්තන මහතා පවසනවා ශක්තිමත්තරාචයක් නිර්මාණය කිරීම සඳහා ජනතාව මේමොහොතේ පෙළගැී සිටින බවයි මේ පේ තාක්ෂණ විද्याලේ පැවැති උත්සවවියකදී ඒ මහතා කියා සිටේ දිනේදී අපේ විපක්ෂනායගතුමා ඉතාම වගකින් වෙරේයිතුව විධාවනාද පහස කරනවා අපිට මේ බොහම හදිසි වෙල කර කියයා ගන්නට බෙරු වැටිලා ජනී නමන්නැතු මැතිවරණ කලින්තියන්ට යනෝ කිසිීම ප්‍රශ්නයක් නෑ මොකද ජනතා වැඩ කරන රටක් සෞභාගමත් දේශයක් සඳහා ගෝටාාවේ රාජ්‍ය පක්ෂ මැත්තුමාට ශක්තිමත් ආණ්ඩුවත් තැනීම කදා ලක්ස හැට නමයට වඩා වැඩි කන් දෙයක් දෙන්න සූදානම් වෙලා ඉන්න මොතක තමයි අපි මැතිවරන්නේ පවත්තන්න එක රටික ැතිවරන්නේය පොත්තන්න ී මිත දිනේ මාර්තුමාසේ දෙවනිදා නම් විසුරුවන්ට තියෙන් එඒ විසරුවන්න නියමිත දිනේ මසා එතුමා ඔරු ෙන් තකගන කිවත් දැම් විසරුවන්න්නකි ලපු විරුවන් ඇති බවට මෙැයි මාසේ අලු ශක්තිමත්ව එක්සත් ජාතික පක්ෂයයිෙන් තොර ලංකාවේ අලුත් බලාපොරත්තු සහිත පාරිමේතු අපි ඇතිකන්න බවත් එතුමාට ම වෙලා වෙ මකක් කරන්න ගැල්ි. දකුණවාසියාාවේ විශාලතම ක්‍රඩංගනය ලෙස දියගම මහින්ද රාජපක්ෂ ක්‍රඩංගණය පුළල් කරන බවද අමාතෙවරයා කියා සිටියා සන හතලිස් දහසකින් යුතුව ක්‍රඩංගනී නිර්මාණ කිරීම ව්‍යාපෘතිය ලබන මාසේද ආரம்ම්භ කරන පවයි ඒමාතා සඳන් කළේ මීබේ තාක්ෂණ විශ්විදාල පරිශ්වේදී ජාතැන්තර පහසුකම්ල යියත් ක්‍රකට් ්‍රඩංගයක් ෙකිරීමආභ කිරීමද අමතෙවරයාගේ ප්‍රධන පීන් සිදුකරුණා. ස්ක ප්‍රහරය පලිබඳ සොයාබලන්න ජනාධිපති කොමිසම අදදිනේ සාක්ෂි සටහන් කරගත්තා හිටපු අමාත්‍ය කබිල් හශී මහතාගේ සම්බන්ධී කරණලේ කම්වරයෙුලෙස කටයුතු කළ මොහොබඩ රාසික් මොහොමත් තස්ලින්න මැත්තැයි අද සාක්ෂිලවාදුන්නේ. ආබාද තත්ත්වය පස වන සාක්‍ෂිකරුල් රෝගින් සඳහා වන විශේෂ ඇඳක තබා සාක්ෂි විමසීම සිදු කරණා. ොම ්‍රසික් හොම ස්ලිම් නැත්තාගේ හිසට වැඩිවදම් හේතුවෙන් ඔහුත් තවමත් රෝගී තත්වය පසුවනවා ඒහෙත් වෙනයි විශේෂිත ඇඳක තබා සාක්ෂි විම්මසීම සිදුකරුණේ. ාව එල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි සිදු කිරීම ඇතුළ, සෙදීන් රසක් සම්බදධයෙන් ොතුර හෙිරගැනීම සඳහ අපාධ පරක්ෂණ දෙ පර්තමයන්තුවට සහයදැක්වීම හේතුවෙන්, තමාට වැඩි ප්‍රහාාර එල්ල වූ බවයි ඔහු කොමිස හමුවේ ප්‍රකාශ්ශි කළේ. මාවල්ල ප්‍රදේයේ බුදු පිළිමවලට නි කිරීම පිළිඳ මුලින් මදැනුවත් කළේ කවුරුන්ඩයි කොවිසම විම සාස්සිටයා. බිර් හශී මහතාගේ ඥාතියකු, තෙදස් දහට වසරේ දෙසම්බර් විසි හත්වන දින උදෙසන පහට පමණ දුරකතනෙන් තමා අමතා ඒ බව දැනම්දුන් බවයි ඔහු කියා සිටියේ. එම ස්ථනයට ගොස් වැඩිදුරතුරතුර හිටපු අමාත්‍යෙ කබීර් හශීීම මහතාට ලබා දෙනලෙසද එම පුද්ගලයා පැවසූ බවද සැකකරු ප්‍රකාශ කලා. ප්‍රාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව සමගේක්ව මුතිී නැමැත්තකු සොයා ලැක්ටෝවත්ත ප්‍රදේශයටගේ බවත් එහි පොල්වත්තකද ඔහු හමූ බවත් සාක්ෂිකර උප්‍රකාශ කලා. එම ඉඩ මේ කියම් ගොඩනැගල්ලක් තිබුණේ දැයි කොමිසම ප්‍රශ් කලාවස්ථාවේදී ඔහු කියා සිටියේ එහි ගොඩනගිල්ලක් තිබූ බවයි. එහි තිබී ඩෙටනේටර් රණු නාවවයක් කූඩාරම් කිහිපයක් කුරාණයක් ඩිජිටල් කැමරාව ඇතුළු උපකරට රැසක් හමූ බව ඔහු ප්‍රකාශ කලා. හුට ඩිවෙදිරු ආකාරය පිළිඳ කොවිසම විමසාහ සිටියා. රාත්‍රීක සය නිවසේ නිදා සිටියදීන් අයෙකු පැමිණ වැඩිතබා පලාගිය බව ඔහු සාක්ෂි දෙමින් කියා සිටියා. වැඩිවෙදීම හේතුවෙන් බම්කකුල සහ බම් අත අක්‍රියතත්ත්වය පවතින බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ. මුලතිව හි මෝටර් බෝම්යක් පුරයාමෙන් තුවල ලැබූ පුදකලයාකේ නිවසේතිබී, තවත් මෝටර් උන්ඩ තුනක් සහ පොපුල ද්‍රව්‍ය කිලෝගෑම් හතරක් සොයා කෙනතිබෙනවා. මුලතිවූ සිලාවත්තා ආදර්ශ ගම්මානේ පරණ යකඩේ ක්‍රැස් කරන ස්ථනයකයි මෙම පිපිරීම සිද වනේ. තුයාලකරු මාංචලේ රෝහල්ට ඇතුළත් කරා. ඔහ ගෙනනිවසේ පස්වසිදු කළ විමර්ශන වලදී තවත් මෝඩර් උන්ඩ තුනක් පුරන ද්‍රවී ලෝග්‍රෑම් හතරක් සයා ගැනවා.ඒ සම්බන්ධෙන් පුද්ගලන් දෙදනකුද අත්තරංුට ගත්බව පොලිසිේ සඳහන් කලා. මෙසේ අත්තරංගඩගෙන ඇත්තේ තුවාලකරුගේ මව සහ සොහයුරෙකියි. ඔවුන් මුලතිව අධකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ලබන දහට වනදාාතෙක් ්‍රක්ෂ් බන්ධ ගාරගත කෙරුණා.. පොහොර සහ සහල් මාෆියාව අතරකිරීමට, රජය ප්‍රයෝගි වැඩ පලිියවලක් ආරම්භකර ඇති බව රාජමාත්‍යය විදුර වික්‍රමණයක මහතා පවසනවා. ලබන සතිය වන විට හිඟකින් තොරව ගොවි ජනතාවට, පොහර ලබා ගත හැකි බවයි ඒමහතා ප්‍රකාශ කළේ. රන්කුර අස්වදීමේ ජාතික වැඩසටහන රට පුරාක්‍රාත්මක කරෙනවා. ඊට සමගමී, පාන දුර හිර ප්‍රදේශව, පුරන්ගුරු අස්වදීම රාජ්‍යමාත්‍ය විදුර වික්‍රමණයක මතාගේ සහභාගතුවෙන් ආරහම්භ කරුණා. අද. ැත්ෙ දල්ලෙන් හ විිපලව කරන්න පටන් අරන්ති. ලයක්තිේ නැති ලාති ච්ච දේවල් නවත කනගන්න අපිට පුළ අන්ගේලා තියන. ෞවගේ දවස්සල ගෂිකරම මාත්‍යන්ේ පෝටි ගනක් මාසක වාගේ ගොඩ ැගිල්ල කටවවෙල රින්ගෙන හිටිය. ඒකන් මේ ගොජනතාවට සිද් වෙච්ච, බල් ේනෝකස තක්නෑ දේශ ාලක් ට සහ නිල ධහරන්ගේ උමනාවල්ලුවට. මයි කටයුත්ත සිද ව. උබ කඩේට ිල්ලා හැමදාමවාගේ හාල් ගිලෝ එකකානය අග එනකොට දැනනවා මාfiaියයගේ තරම් සහල් මාහfiaයාගේ ඕරවලටත්යන මපියවා නිලධහරින් එකතුවෙලා ඕර වලට දේශපාලංයොත් ඇති මේව. පිටිබස්ේ අ ඒවා වෙනස්කර නෝවි තරක්නවා විනාස්ස කළිය. මේකොට රටේ පෝර් හිජයක්ක් තියනෝත් ලබන සතිය වෙනකොට එය බෝදුරට මගේ ඇරවී කියෙන විශ්වාසය අපේ තිය. ආර්ක්ෂම ප්‍රවාහනය සේවාවක් ඇතිකිරීම සඳහා විශේෂ වැඩපිවෙක්්‍ර්‍යාත්මක කරන බව රාජ මාතතිය C.බ වත්නායක මහතා පවසෙනවා. ඊ ටිකටකමයා හඳුන්වාද මෙහි ප්‍රමුක වැඩසටහනක බවයි අමහතවරයා සඳහන් කරන්නේ. 3 ීරක සඳහා ම සාමාන්‍ය තිකාවරයට දැනුන්දी ලති නों කඩිනම में කාාව ම කන්නලා किसी නමුත් टගटिंग වැඩේ සඳහා වශ්‍ය्य කටයතු කරන්න ඒ සदा कැබिने पपර ඉදිරි පත් करන්න වශ්‍ය පස में සक् තු ැ ැතිව कැබने पෙර පත් තු ර හතරක් පකාශ දිරේ ද ැබ प ඉදිරිපත් කන්න සඳ හටදවම ඒ සඳහා ීදු තිරක ගන්න සූදාන ෙනो कැබिनेट පත්का පත් पा ගटिंग වැර කන දियाත් කරලා ජනතාව පෙන දතාව ी ති ද ඒ අටයුත්ත කරන්න පුළලුවන්කමක් වියෙනම් මේ අතර බස්සේ ගුණත්මක භාවය ඇතිකිරීම සහහා විද්‍යු තාක්ෂණය පයෝගි කරගන්න බව ලංකා පෞද්ගලක බස්රත්ත සංගමයේ ස හපති ගමුණ විජේරත් නමහතා කොළඹ පැති මධ්‍යහමකද ප්‍රකාශ කළ. මේ අටේ රියනුතුරෝලින් දින්නකට අටදිනෙක් මියයනවා මේකම පස් දෙනෙ තරුවය ඒ වගේම පාලවකට ආසන්න ප්‍රමාණයක් ආද ක්වෙන අපි දැන්ට සල්සුම් කරලා තියෙනවා බස් සතවල කොන්දොස්තර මහතුන් නොමැතිව. බස්කට ගොඩ වෙනකොට ්‍රැවල් කාඩ් එක ස්ර්ට ෆෝර්නක ක තමයි එක පි සල්සු කන ලෝක නිතරටවල්ලගේ ස්ර්ට ෆෝන්න එක ට ඇල්ුවහම යි අශ්‍ය සල්ලි කැපෙනවා. දැන්ට මේක සාකච්චා ක්‍රමින් තියනවා. අපික්බට මේ කරනවා තැන්ද අප පැහැදිලිම කියන්න ඕන. ස්සක තකොට මුදල් සංසරණය සිදුවන්න. ්‍රියන්නඋතුර හේතුවෙන් දිෙකට සිදුවන පුද්ල මරණ සංඛයාාව අවමකිරීමේ අරමුණින් ලංකා පෞද්ගලික බස්සමියන්ගේ සංගමයේ පොලිස්පතිවරයා වෙත යෝජනාවලයක් ද භාරදීමට කටයුතු කරතිබෙනවා. යහපාලන රජයේ සමේ අති සුකෝපෝගී වාහන මලිදී ගත් බව කියන මැති ඇමතිවරුන් එම චෝදනා ප්‍රතික්ෂයප කරන්නේ නම්. එය ප්‍රසිද්ධිය ඔප්පු කළ යුතු බව පාර්මයතු න්ත්‍රී නලින්ද ජැතිස් සමහතා අභිහෝග කරනවා. වාහන මිලිදී ගැනීමට රුපියල් ලක්ෂ විසිට දාහක් වැක ඇති බවට අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රාන්දු මහතා පසගේීදා පාර්මයතිීළ කෙළි දරව සම්න්ධෙන් අදහස් පල කරමණි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. දෙදහස් පහළව ජනවාරි අටමනදාසිට දෙදහස් දහනවේ නොෑම්බර් තිහදක්වා කාලය තුළ, අධික වටිනාකමකින් යුත් අධිස්ුකෝපෝගී වහන හැත්තැ අටක්ගෙන්වා ඇති බවයි එහිී හෙළි කරන්නේ. අතරින් වැඩිම වාහන ප්‍රමාණයක් ගව ඇතේ දෙදහස් දහසේ සහ දෙදහස් දා හත වසරවල අමාත්‍යදුර දැරූ පිරිස බවටයි හෙලිවුනේ. කැබන තමාතයවරු සඳහා රුපියල් මිියන එකයිදශම හයයි පහක්. රාජ ජමාතවරුන්ගේ වහන සඳහා රුපියල්මිලියන හයිසය පනස් දෙකක්. නිය ජමාතයවරුන් මිදීගත්වාහන සඳහා රුපියල්මිලියන පන්සේ හැට හතරක් වශයෙන් වැයකරතිබෙනවා. මෙලෙසගෙන්ව ඇතේමසිඩස් බෙනනිස් ලැන්කෘෂ, BMW අවඩ රෙන්ජ් රෝ වැනි අතිස්ුකෝපබෝගී වාහනයි. යනුව ඩි මුදලක් වැයකර වාහනගෙන්ව ඇත්තේ හිට පුදජනාධිපති මෛත්‍රපාල ශරිසේන මහතායට තේතිබූ ආරක්ෂක මාත්‍යංශයටයි. එම අමාත්‍යංශය සඳහගෙන්ව ඇති වාහන නවේ සඳහාවැයයිකොට ඇති මුදල් රුපියල් ලක්ෂ තුදහස්දසය අසුනාවයක්. ඊට වැඩි නොව දින රථ දෙක්ද ඇතුළත් හිටපු ග්‍රාමාතය රන්නේ විකමසිං මහතායටතේ පැවති අමාත්‍යංශ්‍ය සඳහා රුපියල් ලක්ෂක්දහසකසේතිස් හයිකට වැඩි මුදලක් වයකර වාහන හතරක්ගෙන්වාතිබෙනවා. මේ අතර පාර්මෙන්තු ප්‍රතිසංස් කර හා ජනමාධ්‍යමාත්‍යංන්ශයේ හිටපුොලේකම් නිමල් බෝපගේ මහතා නිේදනයක් නිකුත් කරමින් ඒ කියයා සිටියේ දෙදස් දහසය වසරේ ආණ්ඩු පක්ෂ නියෝජනය කළ පාර්මන්තු න්ත්‍රීවරුන් පස් අටදනකුට අතිස්සුකෝප බෝගී වාහන පෞද්ගලික සමාගමත් තුලින් මාසික කුලියත ලබාගනීම කැමිට අනුමැති ලැබුණු බව. රපියල් කෝටි දෙසි හතල ස්තුනක වටිනාකමකින්යුත් එම ගණුදනුවට තමන් විරුද්ධවීම හේතුවෙන් හිටපු අගගාමාත්‍යවරයා තමාට ප්‍රසිද්ධියම තරජනය කළ බෞවද එම නිවේදනය සඳහන්. මෙ අතර යහපාලන රජයේ අමාත්‍යවරුන් අතිස්ුකෝපබෝගීවාහන් ලබාගැනීම සම්බන්ධෙන් පක්ෂ විපක්ෂමන්ත්‍රීවරුන් මෙලෙසාද හස්ඵල කලා. ඒක කියන්නේ හොරට ගල මිනිස්සු ොපි නොගහිදත් කමන්න අපි හොඳ වාන ඕනි කියලා වාාලමේේ ැතියමතිල පටයුතු කරල තිය ද රට නයවෙලා දැකුපතුමල්ලගේ ගෙවල්වල කන්න බොන්න ජීවත්යෙන්ට බැරිකමත් තියෙනවන ගෙදොත් සුපෝග ්‍රසි්ක්ගැල්ල වැටත්වීම ද කිය පෞ් කිය ආු ඒවාගේ ප්‍රතිපත්තියත්තම ආර්ථන ප්‍රතිපත්යගෙනෙහිලති. මටවරක්න කියන්න හැබේ තුමාට මේ වැටුපත් මදි මේ මේ වගේ උොදවානය නැවන තුමාට අන්න ැයි කියලා කියන්නේ. සිතුමානග කිය උදවානයක් නැතුවයන්න බෑගෙ හිත ජාතිය කට්ියගගේෙන් හදි චාණඩුවත්තම තිබුණේ නිසා තමයි මනිසු පරට කනෙන් ඇදල දැම්මි ෙවිච්ාආණඩුව තව වුදු දායකට හරන්න වාහන අරගැති. වාහනගෙන්වීම පිස විදායිට කොමිෂයනෝ අපේයාආඩ ඇතේ කිසිම ගෙනකු ප්‍රථගයක් තිබයි කෙල ඒව සනප කරගන්න බෙත් අම්බින දෙෙදස් පහළුවේදී අපි බලේටාවම ඒ අමාත්‍යංශවල වැඩ කරන්න පත්වෙලා හිටපු ඇමතිවුරුන්ට තමයි වාන ලබාදුන්නේ මේ ජන්ස නැමැත්තුමා හරියට එකකිවේ නිකං ඒ වානාරගෙන ඇමතිවරුමේ ගෙලා රංගයාාවගේ ලක්ෂසිට දාහකට වාහන ගෙන්නුව වගේම පරපතලයි මේ වාහනවට වෙච්චදේ මේ අමතුර දන්නඇත්දත් මේක පටන්ගන්න වා මත්‍ර පල සිස ට ජනගොත්තුවාගේ එත්තුම වාහනම අරගෙන තිබෙනවා අවරත්තු හමර ඇතුරදී එට ගමතිවරයා යාඩුව කැබිනෙට පන්ඩය නියෝජමතිවරු රාජ්‍යමතිවරු දැන් එකිනෙකා ඇවිල්ලා කියන්න මේ වාහනය ම පාවිච්ච කරේ නැත් නම් හොහෙද වාහනය තිබෙන්නේ කියලා. අතර ම මේ පාච් කරන ජී ප්‍රතයයක් මන්දන්න මොන ඇමතිරදේක ගෙනාව කියලා. ඇයි එය ඉප්‍රරතේ ලංකාවට එන්නකොට ඇැු ති්‍යආණදුවෙන් ගිල්ලා එදයක මං අරගත්. ඇතරම පහුගේ කාලේ. අර බෝපගේ මාධ්‍ය අමාත්‍ය ඇතිතට ලකන්තුනා කිවේ මේ. සයින් ඕ රිසයින් කිිබයි කියලා. එතමයි අනිල් ගැමියෝගේ. වාහන් අසරට බැනයි සරල ආ්ඩුවක් පොරුන්දූනු එක්සත් ජාතික පක්ෂය පිලියන දෙක දසම අටකවැඩත් මහ දැවන්ත සම්ායක මුදලක් ඇමතුරු සුපුදනකට වියදන් කරන්න. මේ ය පවිච්ිකන්න වාහනය මකක්තික මට තේරෙනෑ ඇත මේ වාහන බෝල්ෆේස් එකට ගෙනනල්ල ප්‍රදර්ශය පැවත්තිව වාඩි වුණම පාවන දවියලෝකැක් වගේ ති නොද රත්තරං ගලත් තීන කියලේ ජනතාවට දෙකට මොනෝ දීේ වාහන කියලා. ලෝක පුවත් ඔබවත ගරෙන විදේස්පුුවත්හදෑ ්‍රාන් හිට බලපෑති සියාර සුලිකනාට හේතුවන් නිට ජනජීවිතයට දඩි බලපෑම්මෙල්ල වුනා, අය ා කාලගන හතුෙන් ජාතන්තරහා ්‍යන්ත ගුවන් ගමන් රසක් කව ලංගු කරඇදි අතර දුම්රය ගමනා ගමනේටද බාදා එල්ල වී තිබෙනවා ්‍රතාා නිපුරා ස්ථානක සය පහකට ගමවතුර අවධානන්ද නිකුත් කරඇති බව සඳහන්. ැව ති නිදහ ත්සේට සමගම වස්්‍රලයාාවේ සිද්න හි ්ලක්ටවන් නග සහ පරිස්වේදී ශ්‍රීලාලංකේ ජතික දජයේ අති ත්කර්ශවත් අන්දමින් එඇසවීම සිදුවා. මේ සඳහ ්ලක්ටවන් නගරධිපති නගරිික මන්ත්‍රීන් සහ ශ්‍රීලාංකිකයන් විශාල පිරිසහක්වසිටිය. ඒක අත්වයක්ගෙන ශ්‍රී ලංකිකන් වශයෙන් වැනි සිදුවමක් අපට මහත් ආඩම්බරයක් ගැන දෙන්න. ්‍රකාාවේ හ දෙවන නිදහස්සමරුමට සමගමීව ஆஸ்ட்ரேலிिया වේ Sydney नුව, ब Black नග සभाපරි ශ්‍රේදී උත්සවයක්ද පවැත්වනා A Blackන් नග සभाව සभाපති टෝनी ब්ලස්ටल මහතාගේ ප්‍රදහත්වෙන්. Sydney nuුවर ශ්‍රriලංල් er එ මෙෙන් බඩ අරමහතා ඇතුළ ශ්‍රීලාकी केන්ස මෙමවාවटසි ඔබ මාමपाසුपසි දකිन ශ්‍රී ංके धचය තවත් සදිனாකමුල්ले ගම්ිරත්වෙන්ලලදීමට නමයි. රගො ලිගුණ ර්දන සමගෙන් සිද්න ්ලක් වන් නගර සභා පරිෂ්වය සිට දැන්ක්‍රීඩ අපපවත්වීම සබල. දහස් ධනමේ අංක විසිහතර දන්න ක්‍රේලාවලට සම්බන්ධ වැරති වැලැක්වීමේ පනත ප්‍රකාරව කටතු අරම්භකිරීමට සෙල්හු කටයුතු සූතා නම් බව ක්‍රේඩා අමාත්‍යශය පවසනවා, ඒ සඳහා විශේෂ විමර්ශණ ඒක කැක්ද පත්කර ඇති බවයි, එම අමාත්‍යශය නිවේතනය කළේ. අනිතා තිනේ දී සුග්දාස ජාතික ක්‍රේඩා සංකන්න භූමේදී මෙම විශේෂ විමර්ශණ ඒකේ විවෘතකිරීමට නියමිතයි. ශේෂ විර්ශණ එකකේ අ්‍යක්ෂ ප්‍රධානී ලසත් කරඇත්තේ ජේෂ්ට පොලස් අතිකාරි WAJෆන් කා මහතායි මෙ සමගින් ෙන් රාත්‍රී ප්‍රධාන සිංහල පත්විකාශය නිමාට පත්නවා. ඔබෙට සුරාත්‍රයක් www.ipnnews.telk.